හැලෝ, ගුඩ් මෝනිං. ඉතින් දැන් මේ අපි ඉන්නේ රිවස්ටන් බ්ලොග් එකේ දෙවැනි දවසේ. ඉතින් පළවෙනි දවසේ බ්ලොග් එක බලවේ නැත්නම් මම උඩින් ලින්ක් එක දාලා තියන්නම්, ඒකටත් ගිහිල්ලා බලලා යන්න. ඉතින් දැන් මේ අපි යන්න ලෑස්ති වෙන රිවස්ටන් වල කඳු මුදුනට, එහෙම නැත්නම් රිවස්ටන් වල උසම තැනට. තව විදියකින් කියොත් රිවස්ටන් වල ටවර් එක ළඟට. අපි මේ නතරවන තැන තියෙන්නේ පතනට ටිකක් පහලින්. ඉතින් අපි ආයෙත් පිටාල පතන පහු කරගෙන මේ විදිහට ඉහළට ගමන් කරන්න ඕන. ඉතින් ඔයාලත් එන්න මේ ලස්සන පාර දිගේ අපිත් එක්ක රිවස්ටන් කඳු මුදුනට යන්න. වෙලාව උදේ 8:00. ඉතින් හිරු එළිය වැටලා මේ පරිසරය හරිම ලස්සනයි. ඔයාලට දැක ගන්න පුළුවන් දැනට වටපිටාවේ තියෙන හරිම සෞම්‍ය කාලගුණයක්. හැබැයි අපි බලාපොරොත්තු වෙන කන්ද මුදුනට යද්දි මේ තත්ත්වය වෙනස් වෙයි කියලා. අර ඈත පේන මීදුම අපිට ඒකට සාක්ෂි දරනවා. ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු කොහොමද එහි කාලගුණික තත්ත්වය කියලා. ඉතින් අපි මේ ඇතුල් වෙන්න යන්නේ නකල් සංරක්ෂිත වනාන්තරයට. ඒක නිසා මේ අවස්ථාවේදීත් අපිට රුපියල් 75ක ටිකට් එකක් ගන්න වෙනවා. ඉතින් මේ පරිසර කලාපයන් ආරක්ෂා කර ගැනීමට අපි මුදලින් දායක වෙනවා වගේම මේ පරිසරයන් ආරක්ෂා කර ගැනීම අපේ අනිවාර්ය යුතුකමක් වෙනවා. පිවිසුමේ ඉඳලා යම් දුරක් අපිට මේ විදිහට පයින් ගමන් කරන්න සිද්ධ වෙනවා. ඇත්තටම ඒ තරම් අමාරු කාර්යයක් නොවන්නේ මේ තියෙන පරිසර සුන්දරත්වය නිසා. ඒ සුන්දරත්වය අපේ විඩාව මහන්සිය අමතක කරලා දාන්නේ අපිටත් නොදැනීම. අපට ඉහළට ගමන් කිරීමට ප්‍රධාන මාර්ගය වගේම මෙම අතුරු අඩිපාරත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන විදිහට මේ පාරේ සාමාන්‍ය විදිහට ගමන් කිරීම තරමක් අපහසු. ඊට හේතුව නම් මේ දෙපැත්තේ තියෙන ගස් අපේ උසට වඩා සෑහෙන පහලින් තමයි පිහිටලා තියෙන්නේ. නමුත් සැබෑ රක්ෂිත වනාන්තරයක අත්දැකීම අපිට මේ පාරේ ගමන් කරද්දී ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ අඩිපාර අවසානයේ අපි නැවතත් ප්‍රධාන මාර්ගයට ළඟා වුණා. ඉතින් මෙතනින් ඉහළටත් අපිට මේ අඩිපාර දිගේ ගමන් කළ හැකි වුණත් අපි මෙතන ඉඳන් ගමන් කරන්න ප්‍රධාන මාර්ගේ. ඊට හේතුව නම් සුවිශේෂයි. ඉතින් අපි ඉදිරියට ගිහින් බලමු. ඉතින් ඔයාලා දකින්න ඇති ඒ තමයි ඒ පාර තියෙන සුවිශේෂත්වය. ඒ පිහිටලා තියෙන හුලන් කපලෙන් ගමන් කිරීම ඉතාමත් අමාරුයි. ඉතින් ඒ අත්දැකීම අපට මේ චාරිකාවේ අමතක නොවන අත්දැකීම වන බව නොඅනුමානයි.
අවසානය අපි මෙන්න මේ විදිහට කන්ද මුදුනටම ගමන් කරා. ඇතටම මං කලින් ඔයාලට කියා වගේ පහළ තිබුණු කාලගුණයට වඩා ඉතාමත් හාස්පසින්ම වෙනස් කාලගුණයක් මෙහි අපිට දැක ගන්න පුළුවන් වුණා. අවට කදු කිසිවක් අපිට නොපෙනෙන විදිහට මේදුමෙන් වැහිලා ගිහිල්ලා ඝන වලාකුලක් අපිව වට කරගෙන මෙතනද මට දැනුනේ අහසේ වලාකුලක් මැදින් වැටිලා තියෙන පාරක ගමන් කරනවා වගේ. අපිට මෙන්න මේ වගේ අයිස් බලම් විකුණන තැනකත් හම්බුණා. ටිකක් වෙනස් ව්‍යාපාරික අදහසක්. මේ කන්දේ කවුද මේ සීතලේ අයිස් කන්නේ? එහෙම හිතුවට ඇත්තටම එහෙම නෑ. මේ අපිත් කෑවේ. අපි නැවතත් පහළට පැමිණෙද්දී අපිට දැක ගන්න පුළුවන් වුණේ මෙන්න මේ වගේ දර්ශනයක්. පාර පුරාම වාහන පිරෙලා. ඉතින් නිවාඩු දවසක ඔයාලත් මේ පැත්තට එනවා නම් ටිකක් උදෙන්ම එන එක තමයි හොඳම දේ. අපි ප්ලෑන් කරගත්ත විදිහටම රිවස්ටන් චාරිකාව අවසාන කරපු අපි මේ යන්නේ මාතලේ නගරයට. ඉතින් ඒ යන අතරමඟ තිබුණු මෙන්න මේ පුංචි කඩෙන් අපි දවල් ආහාරයක් අරගෙන මේ සුන්දර පළාතෙන් මතක විතරක් එකතු කරගෙන අපි ආයේ කොළඹට ආවා. ඉතින් මේ වගේම ලස්සන පළාතකදී ආයෙත් හම්බ වෙනකන් ගිහින් එන්නම්. Goodbye.